හැබෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ගොඩ දවසකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුණා. ඉතින් අද දැන් ඉන්නේ මේ දශෝලම තවත් එක පැත්තකට මේ ඇවිදින්න යන ගමන්. ඒ කියන්නේ නිවාඩු දවසේ කාමරෙටලා ඉන්න බැරි කම්මැලිකමන්ට දැන් මේ එළියට බහැලා ගියපු නැති පැත්තකට තමයි මේ යන්නේ. ඉතින් යන ගමන් ඔයාලට කතන්දරයක් කියන්න තියෙනවා. ඒ කතාවත් මේ යන ගමන්ම කියන්නම්. කතාව තමයි මෙහෙට ආවට පස්සේ ඔයාලා බැංක් ලෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගන්න පුළුවන් පහසුම බැංකුව ගැන තමයි කතන්දරේ මම කියන්නේ. ඉතින් වීඩියෝ ඇත්තේ කොහොම ඉස්සරහට යන ගමන් මම කතාව කියන්නම්. අම්මේ ඉන්න තැන ඇවිල්ලා බ්‍රෂෝවල තියෙන. ඉතින් මේකත් බ්‍රෂෝවලට ආවහම අපිට නිකන් හයිලයිට් වෙලා පේන තවත් තැනක්. ඉතින් මේක මං හිතන්නේ view point එකක් වෙන්න ඕනේ මේක. මුකුත් සඳහන් කරලා නැහැ බෝඩ් එක. ඉතින් බ්‍රෂෝවලට ආව කෙනෙක්ට මේකත් ලොකුවටම හයිලයිට් වෙලා පේනවා. මේක තියෙන්නේ ලිවාඩා පෝස්ටෝලින් අපි බැස්සට පස්සේ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ඇතුළට පාරක් තියෙනවා. ඒ පාරේ ටිකක් දුර එනකොට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මේක බ්‍රෂෝවල තියෙන most beautiful place කියලා සර්ච් කරොත් එහෙම Google එකේ මේ පොයින්ට් එකත් ඔයාලට icon වෙනවා. ඉතින් ඒක කිව් වෙන කෙනෙක්ට බලාගන්න. ඉතින් මම දැන් මගේ කතාවට බහින්නම්. මම කියන්න ලෑස්ති මෙහෙට එන කෙනෙක්ට බැංක් ලෝන් එකක් ගන්න විදිය තමයි වීඩියෝ එකේ ඔයාලට විස්තර කරන්න. ඉතින් බැංක් ලෝන් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ නම් අපිට අපකාරය හොයාගන්න ඕනේ. ඉතින් අපකාරය කිව්වම රජයේ සේවක කියයි. ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙ එක බැංකුවක් ගැන තමයි මම මේ කතන්දරේ කියන්නේ. බැංකුව මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේම බැංකු ගණනාවක් තියෙනවා. ඉතින් බැංකු ගණනාවේ මම ගනුදෙනු බැංකු ගනුදෙනු කරන බැංකුවේ විස්තරය තමයි කියන්නේ. ගනුදෙනු කරන බැංකුව ගැන කතා කරගෙන හිටියේ. ඉතින් කතා කරන බැංකුව මොකක්ද කිව්වොත් ING බැංක් එක ගැන තමයි කියන්නේ. කමර්ෂල් ඇඩ් එක නෙවෙයි. ඒුණාට අර ලංකාවේ යන කෙනෙක්ට මේ වැදගත් වෙයි කියලා හිතෙයි නැ හින්දා තමයි මේ කතන්දරේ කියන්නේ. ඉතින් මේ බැංක් එකකින් ලෝන් එකක් ගන්න අර ලංකාවේ වගේම මම කිව්වා වගේ අමාරු නෑ. නමුත් අවශ්‍ය කරන ඩොකියුමන්ට් කීපයක් තියෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරගෙන තිබුණොත් අපිට පුළුවන් බැංක් ලෝන් එක පහසුවෙන්ම ලබා ගන්න. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මෙහෙට එනකොට අපි පාවිච්චි කරන පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් එක සහ අපි මෙහාට ආවට පස්සේ අපේ හදන අයිඩෙන්ටි කාඩ් එක තමයි ප්‍රධාන වශයෙන්ම ඕනි වෙන සාධක දෙක. ඊට පස්සේ ඒ සාධක දෙකට අමතරව අපිට අවශ්‍ය වෙනවා අපි වැඩ කරන ආයතනයේ කම්පැනි එකෙන් අපේ කොන්ට්‍රැක්ට් එක. කියන්නේ අපි කොන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙනවනේ අපි මෙහෙට ආවට පස්සේ වැඩ කරන කම්පැනි එකේ. ඉතින් ඒ කොන්ට්‍රැක්ට් එක අවශ්‍ය වෙනවා බැංක් ලෝන් එකේ ඊළඟ අදියරට යන්න. ඊට පස්සේ ඒ තුනක් තිබ්බට පස්සේ
සාමාන්‍යයෙන් අවම වශයෙන් මෙහි අවුරුද්දක කාලයක් සම්පූර්ණ වෙලා තියෙන ඕනේ බැංක් ලෝන් එකක් ඇප්ලයි කරන්න. ඉතින් බැංක් ලෝන් එක ඇප්ලයි කරන්න අවුරුද්ද සම්පූර්ණ වෙලා තිබුණත් දැන් උදාහරණයක් විදියට ගත්තොත් මම මෙහාට ආවේ 2023 ජනවාරි පළවෙනිදා නම් දැන් ඇවිල්ලා 2024 ජනවාරි පළවෙනිදා කියලා හිතන්නකෝ උදාහරණයක් විදියට. ඉතින් එතකොට අවුරුද්ද කම්ප්ලීට් වෙලා තිබුණාට මම ආව මෙහෙට ආව පළවෙනි දවසේම නෙවෙයි මගේ ඩෙන්ටිටි එක හදන්නේ. ඒ කියන්නේ 2023 ජනවාරි පළවෙනිදාම නෙවෙයි මගේ ඩෙන්ටිටි කාඩ් එක හදන්නේ. එතකොට අපේ ලංකාවේ ඉඳන් අපි පාස්පෝර්ට් එකෙන් එනකොට අපිට පාස්පෝර්ට් එකට වදින වීසා එක මාස 3ක් වළංගු කාලයක් තියෙනවනේ. ඒ වළංගු කාල සීමාව පැනනට පස්සේනේ අපිට ඩෙන්ටිටි එක හදන්නේ. දැන් අපි ජනවාරි පළවෙනිදා මෙහාට එනකොට අපේ පාස්පෝර්ට් එකේ තියෙන වීසා එක තව ඉස්සරහට මාස 3ක් තියෙනවා. ඒ කියන්නේ මාර්තු මාසේ තමයි අපේ පාස්පෝර්ට් එකේ තියෙන වීසා එක එක්ස්පයර් වෙන්නේ. එතකොට පෙබරවාරි අවසානට වගේ තමයි අපි ඔය යවන්නේ ඩෙන්ටිටි කාඩ් එක හදන්න. එතකොට ඩෙන්ටිටි කාඩ් එකේ අපේ අවුරුද්ද සම්පූර්ණ වෙලා නැති වුණත් පාස්පෝර්ට් එකේ මාස 3යි සහ ඩෙන්ටිටි කාඩ් එකේ ඉතිරි මාස කීපයක්කුත් එක්ක තමයි අපේ අවුරුද්ද සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන එක හිතන්න. එතකොට මම මේ කියන කතාව පැහැදිලි ඇති සමහරක් විතර අපැහැදිලිත් ඇති. කතාව කියන කතාව පැහැදිලි නැත්නම් කෝල් එකක් දීලා අහන්න, Facebook හරහා හරි Messenger හරහා හරි කතා කරලා අහන්න. ඉතින් ඒ කොහොම හරි අවුරුද්ද සම්පූර්ණ වුණාට පස්සේ ඩෙන්ටිටි කාඩ් එකේ අවුරුද්දක් ගෙවිලා නැත්නම් අපිට කරන්න තියෙන්නේ අපි වැඩ කරන ආයතනයෙන් අපිට ගන්න පුළුවන් අපි වැඩ මේ දවසේ ඉඳන් කම්පැනි වැඩ කරනවා කියලා ලියුමක් ගන්න පුළුවන්. අන්න ඒ ලියුම කියන්නේ අපි මේ රුමේනියාවට ඇවිල්ලා වැඩ පටන් ගත්ත දවස, පළවෙනිම වැඩ පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුද්ද කම්ප්ලීට් වෙලා තියෙනවා කියන එක කම්පැනිෙන් අපිට ලියුමක් ගන්න පුළුවන්. එයාලට ඒ කතන්දරේ කිව්වම එයාලා ඒ ලියුම දෙනවා. ඉතින් ඒ ලියුමයි ඩෙන්ටිටි කාඩ් එකයි පාස්පෝර්ට් එකයි කොන්ට්‍රැක්ට් එකයි තමයි අපිට ඕනි වෙන්නේ බැංක් ලෝන් එක ගන්න. ඉතින් බැංක් ලෝන් එක කොච්චරද ලැබෙන්නේ, කොච්චරද ගන්න පුළුවන් වෙන්නේ කියන එක මම කියන්නේ නැහැ. මොකද තමන්ගේ පඩිය අනුව ඒකේ රේට් එක වෙනස් වෙනවා. මොකද උදාහරණයක් විදියට මම කියන්නම්, සාමාන්‍යයෙන් මෙහෙට ඇවිල්ලා 3500ක වගේ පඩියක් ගන්න කෙනෙක්ට අවම වශයෙන් මෙහෙ අවම කියන්නේ උපරිම මිල මං කියන්නම්, උපරිම වශයෙන් 42000ක් වගේ උපරිම වශයෙන් ගන්න පුළුවන් තමන්ට අවශ්‍ය වෙන ලෝන් එකේ උපරිමය. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් 3500ක් වගේ පඩියක් ගන්න කෙනෙක්ට ගන්න පුළුවන් වෙන ණය ප්‍රමාණය. ඉතින් අපිට එයාලා කැල්කියුලේට් කරලා සාමාන්‍යයෙන් අවුරුදු 2කට හෝ 3ට තමයි අපිට ගෙවන්න හරි ගස්සලා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වාරිකයේ 1500 වගේ තමයි වැටෙන්නේ ඔය 40000ක් වගේ ගත්තොත් මාසික වාරිකේ. ඉතින් කොහොම තමයි ඉතින් බැංක් ලෝන් එකක් ගන්න අවශ්‍ය වෙන සාධක වෙන්නේ. ඉතින් ඒ සාධක තිබුණොත් තමයි බැංක් ලෝන් එක පහසුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි කතන්දරේ. අපිට වෙන බැංක් වලනොත් ලෝන් ගන්න පුළුවන්. නමුත් ඉතින් බැංක් ලෝන් අනිත් බැංක් වල විස්තරය ගැන මම දන්නේ නැති හින්දා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. මොකද දන්නේ නැති දේවල් කියලා ඔයාලා නිකන් බොරු අදහස් දෙන්න හොඳ නැති හින්දා. ඉතින් මම ඔය දන්න කාරණේ කිව්වේ මම ඒ ING බැංක් එකත් එක්ක ඔය සම්බන්ධව කතා කරා. ඉතින් කතා කරලා ගත්ත විස්තර තමයි ඔයාලාට මේ වීඩියෝ එකෙන් මේ විදිහට කියන්නේ. ඉතින් ඒ කතාවත් ඔළුවේ තියාගන්න. මොකද මෙහෙට එන කෙනෙක්ට අනිවාර්යෙන් හීන තියෙනවනේ. ගොඩක් කට්ටිය මෙහාට ආවට පස්සේ හීන තියෙනවා. Taman ලංකාවේ ගයක් හදා ගන්න ඕනි, ඉතින් වාහනයක් ගන්න ඕනි වගේ දේවල් කරුණු කාරණා ඔළුවේ තියාගෙන තමයි ඉතින් මෙහාට එන කෙනෙක් එන්නේ. ඉතින් ඒ එන කෙනෙක්ට හොඳ අත්වලක් වෙයි කියලා හිතනවා මෙහෙම මෙහෙන් ලෝන් එකක් ගත්තොත්. මොකද ලංකාවේ උපරිම ලක්ෂේ පන්නලාවත් පඩියක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 130ක විතර ලෝන් එකක් ඇප්ලයි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් 50,000 වගේ පඩියට උපරිම 120ක් විතර තමයි ඒ දවස්වල දුන්නේ. ඉතින් දැන් කොහොමද දන්නේ? ඉතින් 42,000 කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුලින් 127ක් විතර වගේ නෙවෙන්නේ. ඉතින් එතකොට 127 ගත්තට පස්සේ ඒක 130ක් කරගන්න බැරි කමක් නැහැ. තමන්ගේ උනන්දුව තියෙනවනම් ඉතින් 130කින්
සාමාන්‍යයෙන් ගයක් හදනවා වගේ කෙනෙක්ට ඒ වගේ වැඩකට අත ගහන්න පුළුවන් පහසුවෙන්. ඉතින් ඒකෙන් තමයි ඉතින් ওই කතාව කිව්වේ. ලෝන් එක ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විතරක් මම මේ කියන කතාව ඔළුවට දාගන්න. මොකද ලෝන් එක අවශ්‍ය කෙනෙක් මේ කතාව අවශ්‍ය නැති කෙනෙක්ට මේ කතාව අවශ්‍ය වෙන්නේ නැති හින්දා. හරි, ඉතින් ඔය විදිහට තමයි බැංක් ලෝන් එකක් ගන්න එකේ විස්තරේ වෙන්නේ. ඉතින් ඔයාලත් බැංක් ලෝන් එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් පහසුවෙන්ම ING බැංකෙන් ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එකෙන් නවතිනවා. ඉතින් ඔය වගේ අලුත් විස්තරයක් ආයෙත් හොයාගත්ත ගමන් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න හෙට එන්න ඉන්න කට්ටියත් ඉක්මනින් එන්න අවස්ථාව ලැබෙන්න කියන එක නැවත නැවතත් ප්‍රාර්ථනා කරන ගමන් අදට වීඩියෝ එකෙන් නවතිනවා. එහෙනම් හැමෝටම ජය වේවා.